එතකොට අපි සංකීර්ණ සංඛ්‍යා සීරීස් එකේ කලින් කතා කරපු වීඩියෝස් දෙකෙදි මුලදී කතා වුණා සංකීර්ණ සංඛ්‍යාවක හැඳින්වීම මූලික සංකල්ප ටික කතා කරලා පස්සේ දෙවෙනි වීඩියෝකදී අපි කතා කරා සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන් අපි පළවෙනි ක්‍රමය පාවිච්චි කරා කවුද ත්‍රිජිකෝණික ක්‍රමය නැත්නම් රෙක්ටැන්ගියුලර් ෆෝම් එක. ඒතර ඒකදී අපි කතා වුණේ සාමාන්‍ය විදිහටම අපි අර ඛණ්ඩාංක තලයේ උඩ තියෙන තාත්වික අක්ෂයේ උස්සේ තියෙන දුරයි අතාත්වික අක්ෂයේ උස්සේ තියෙන දුරයි ඒ දෙන්නව පාවිච්චි කරලා අපි සාමාන්‍ය රයි සෙට් සමාන x + iy විදිහට සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය කරපු එක තමයි කරේ. ඊට පස්සේ ඒක යටතේදී අපි අර මූලික ගණිත ධර්ම හතර කරන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් අපි යන්නේ දෙවෙනි ක්‍රමයට ද්‍රව්‍ය ආකාරය. මේ වීඩියෝ එකේ බලමු එහෙනම් ද්‍රව්‍ය ආකාරය අපිට කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට ද්‍රව්‍ය ආකාරය එහෙම නැත්නම් පොලර් ෆෝම් එක. එතකොට අපි අර ඉස්සල වීඩියෝ එකේ කතා කරා මතක ඇති. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ලක්ෂයක් නිරූපණය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. මේ අක්ෂ ඔස්සේ දුර හෝ නැත්නම් මූලයේ ඉඳන් දුර සහ තාත්වික අක්ෂයේ ධන දිශාවත් සමඟ සාධන කෝණයත් එක්ක. නැත්නම් මොඩියුලස් එකයි ආගිමන්ට් එකයි පාවිච්චි කරලත් හදන්න පුළුවන් කියලා. නැත්නම් මේවා නිරූපණය කරන්න පුළුවන් කියලා. එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා x සහ y දුන්නොත් අපි කොහොමද මේ r සහ θ හොයාගන්නේ කියලා. දැන් මේ බලන්න යන්නේ r සහ θ දුන්නොත් කොහොමද x සහ y ව හොයාගන්නේ කියලා. කොහොමද හොයාගන්නේ? හරිම සරලයි නේද? කොහොමද වෙන්නේ? මෙතන තියෙන ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් මේක තමයි කර්ණය. ඒතරේ යාගෙන් අපිට බද්ධ පාදය ගන්න පුළුවන් r cos θ. හරිම සරල කතාවක්. r cos θ කියන්නේ x කියන්නේ r cos θ. ඒතරේ මේ විදිහටම y කියන්නේ කවුද මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණය කියලා ගත්තොත්? මෙන්න මේ උසනේ. ඒතරේ යා තමයි මේ තීටට සාපේක්ෂව සම්මුඛපාදය නැත්නම් ඔපොසිට් එක. එහෙමනේ. ඒතර යා වෙන්නේ r sin θ. ඒතර අපි සාමාන්‍යයෙන් සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය කරේ ත්‍රිකෝණීය ආකාරයේද නම් x + iy කියලානේ. ඒතර එතනදී අපි දැන් x සහ y කියන එකනාව අපේ මොඩියුලස් එකිනේ ආගියුමන්ට් එකිනේ නැත්නම් මාපාංකේනේ විස්තර වෙනේ නිරූපණය කරගත්තා. එහෙනම් මේ දෙන්න අපි ගනනලා මෙතනට ආදේශ කරමු. ඒතර x කියන්නේ කවුද? x කියන්නේ r cos θ. දැන් y කියන්නේ i r sin θ. ඉතින් අපි මෙතනදී r කියන එක නක් පොදුවට ගත්තොත් පරහන තුල ඉතුරු වෙනවා cos θ දන i sin θ කියලා. ඉතින් මේ දින අපේ දෙවෙනි ආකාරය සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන්. ඉතින් මේ දෙවෙනි ආකාර දෙක ආවද පාවිච්චි වෙන්නේ ආගියුමන්ට් එකයි මොඩියුලස් එකයි එහෙම නැත්නම් මාපාංකයයි විස්තරයයි. හරිනේ? r සහ θ ඇසුරෙන් තමයි අපි සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන්නේ. එතකොට අපි කලින් උත් කතා කරනවා මම කියවර අපි චූටි කාලේ නම් මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්නතර පස්සේ මොන හරි සංඛ්‍යාවක් ඉගෙන ගන්නතර පස්සේ ඒක එකතු කරන් අඩු කරන් ගුණ කරන්න බෙදන්න ඉගෙන ගත්තා කියලා. එතකොට කලින් උත් කතා කරේ අපි මේ වගේ දෙයක්ම තමයි. හැබැයි මේ සාමාන්‍යයෙන් මේ පොලර් ෆෝම් එක නැත්නම් රිජි සෝරි ද්‍රව්‍ය ආකාරය පාවිච්චි කරන ගොඩක් වෙලාවට ගුණ කිරීම බෙදීම වලට. ඒකට හේතුව අපි ඒක ගුණ කරලා බෙදලාම බලමු ඇයි ඒක එහෙම එච්චර ලේසි කියලා. හරිනේ? එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරමු ගුණ කිරීම ගැන. හරි. දර්වම ඉසෙඩ් එක කියලයි ඉසෙඩ් දෙක කියලයි සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගත්තා. ඒතර මේක මේ කියවන්නේ කොහොමද වෙන්නේ? කියවොත් අපිට තේරෙන්නේ මොකද්ද? ඉසෙඩ් එක කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය r එක සහ ඉසෙඩ් දෙක කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය කොච්චරද? θ එක. හරිනේද මේ? r සහ θ. මාපාංකය සහ විස්තරය තමයි මෙතන තියෙන්නේ. මේකෙන් කියවේ. හරිනේ? මේ කෝණ දෙක වෙනස් වෙන්න බෑ. එකම කෝණේ තැන් දෙකේම තියෙනවා cos සහ sin තුල. හරි. ඉතින් ඉසෙඩ් එක කියන සංඛ්‍යාවේ මාපාංකය r එක, එයාගේ විස්තරය θ එක. ඉසෙඩ් දෙක කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය r දෙක, විස්තරය θ දෙක. හරිනේ. අපි 얘දෙනව ගුණ කරලා බලමු. සරලයිනේ. මොකද කරන් තියෙන්නේ? 얘දෙනව නිකම්ම ගුණ කරන් තියෙන්නේ. ඉතින් r එකයි ඉසෙඩ් එකට මම ආදේශ කරා cos θ එක. වතාවක් ඉසෙඩ් දෙක කියන්නේ r දෙකයි මොකද වෙන්නේ බලන්න. ඔන්න ඔයාලගේ වටිනා කාලය ඉතුරු වෙනවා. පොඩි පියවර දෙකක් සුළු කරලම තිබ්බා. හරි. ඒතර සාමාන්‍යයෙන් සාමාන්‍යව r එකයි r දෙක කියන්නේ නිකම්ම නියත දෙකක්නේ. අපි මාපාංක දෙකනේ. ඒ දෙන්නව නිකම්ම එළියට මම ගුණ කරා. ඊට පස්සේ අපි අර කලින් ගණන්ගත් වගේම තමයි. සංකීර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒ දෙනවයි පොඩි වරහන් ප්‍රසාරණ කිරීමක් තමයි තියෙන්නේ. කොහොමද කරන්න වෙන්නේ? අපි එක එකකින් ගුණ කරමු. cos θ එක වතාවක් cos θ දෙක. cos θ එකයි cos θ දෙකයි. ඊට පස්සේ cos θ එක වතාවක් i sin θ දෙක. මේ පදේ මෙතන තියෙනවා. ඊට පස්සේ i sin θ එක වතාවක් cos θ දෙක. එක මෙතන තියෙනවා.
ඊට පස්සේ i sin θ එක වතාවක් i sin θ දෙක. ඒතර sin θ එක වතාවක් sin θ දෙකක් තියෙනවා. i වතාවක් i. i වර්ගයක් වෙනවා. එන ඍණ 1 ගේ වර්ගමූලය වතාවක් ඍණ 1 ගේ වර්ගමූලය. i 3 1යි නේ. එයා ඍණ 1 වෙනවා. හරිනේ. ඊට පස්සේ මම මේක සුළු කරද්දී අර පුරුදු විදිහමයි. තාත්වික කොටස් වෙනම සුළු කරනවා, අතාත්වික කොටස් වෙනම සුළු කරනවා. ඒතර මේක තාත්වික කොටස් ෆන්ක්ෂන් ලා වඳුර ගන්න මොනවද තියෙන්නේ? cos θ 1යි cos θ 2යි තාත්වික කොටස්. මේ දෙන්න අතාත්විකයි. i තියෙන හින්දා මෙයා ගාව i නෑ. ඒ කියන්නේ ආ තාත්විකයි. එදෙන මේක ළඟ ලියාගත්තා. මේ දෙන්නගෙන් අතාත්වික කොටස් දෙකනේ. ඒකෙන් i මම පොදුවට අරගෙන ඉතුරු කොටස් ලියාගත්තා. එතකොට ඔව් ඔව් ඔව්. පුරුදු එක්කෙනෙක් ඉන්නේ. කවුද මේ? cos θ 1 cos θ 2 කියන sin θ 2 ත්‍රිකෝණමිතිය දෙකල පුරුදුයි. කවුද? cos a + b වගේ නේද? නිකන් මේ ඉන්නේ a සහ b වගේ. එහෙනම් මෙතනට අපිට ආදේශ කරන්න පුළුවන් කවුද? අර මතකයිනේ cos a + b වලදී මැද තියෙන ඍණ ලකුණක්. හරිනේ? එහෙනම් මෙතනට අපිට ආදේශ කරන්න පුළුවන්. කවුද වෙන්නේ? මේ ඉන්නේ cos θ 1 ධන θ 2 ප්‍රසාරණය. ධන i. මේ වරහන තුල කවුද ඉන්නේ? බලන්න sin θ 1 cos θ 2 ධන cos θ 1 sin θ 2. මේ වගේම එක්කෙනෙක්, මේ වගේම එක්කෙනෙක් හැබැයි කවුද? sin. sin a + b වගේ නේද? sin θ 1 ධන sin θ 2. මොකද මතකද? sin a + b ගේ මැද තියෙන ලකුණ ධන. එහෙනම් මේ අස්සේ හැංගිලා ඉන්නේ කවුද? sin θ 1 ධන θ 2. අනะ. අපි සංකීර්ණ සංඛ්‍යා දෙකක් ද්‍රව්‍ය ආකාරය නැත්නම් පොල ෆෝම් එකෙන් දීදී එදෙනව ගුණන කරන්න ඉගෙන ගත්තා නේද හරි සරලයි නේද බලන්න අපි මෙයාගේ මේ මාපාංක කරගත්ත නේද මෙයාගේ සෙට් දෙකේ මාපාංක R1 මෙයාගේ මේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංක R2 ඒතර සුළු කරලා ගත්තා මොකද වෙන්නේ මේ මාපාංක දෙක සාමාන්‍ය විදිහටම ගුණ වෙලා විස්තර වලට මොකද වෙලා තියෙන්නේ මෙයාගේ විස්තරය θ1 මෙයාගේ විස්තරය θ2 නේ ඒතර ගුණ කිරීමෙන් හම්බ වෙන විස්තරය මොකද වෙලා තියෙන්නේ ඒ දෙන්න එකතු වෙලා අන්න ඒක තමයි මම කිව්වේ මේක මෙන්න මේ ආකාරයේ ගුණ කරන්න බෙදන්න බහුලව පාවිච්චි වෙනවා කියලා. හරි සරලයි සංකීර්ණ සංඛ්‍යා දෙකක් ද්‍රව්‍ය ආකාරයෙන් තියදී ගුණ කරන්න බෙදන්න. මොකද කරන්නේ? තින සරලවම. ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ මාපාංක දෙක ගුණ කරන්න ඕනේ, විස්තර දෙක එකතු කරන්න ඕනේ. මොඩියුලස් දෙක මල්ටිප්ලයි කරන්න ඕනේ, ආගුමන්ට්ස් එක ඇඩ් කරා නම් හරි. හරිම සරලයි. හරිනේ? ඒතර කලින් කතා කරේ කලින් වීඩියෝ එකේ කතා කරා ඍජුකෝණීය ආකාරයෙන් කොහොමද මේ දේ කරන්නේ? එතනදී අපි අඳුරගත්තා නේ ටිකක් ඒ සුළු කිරීම ටිකක් කරද්දී ටිකක් සංකීර්ණයි ගුණ කරණින් බෙදීම කරද්දී අර බෙදද්දී ප්‍රතිපදයෙන් එහෙමත් ගුණ කරන්න ඕන. හැබැයි මේකෙදී ගුණ කරද්දී හරි සරලයි. මාපාංග දෙක ගුණ කරනවා, විස්තර දෙක එකතු කරනවා. අපි ඊළඟට බලමු සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදද්දී කොහොමද ද්‍රව්‍ය ආකාරය අපිට ලේසි වෙන්නේ කියලා. හරි. එතකොට මම අර සංකීර්ණ සංඛ්‍යා දෙකම බෙදුවා. එතන ආරගතා cos θ 1 sin θ 1 අර්ධගතා cos θ 2 sin θ 2. එතකොට තාම හරියටම බෙදෙන ක්‍රමයක් දන්නේ නැහනේ. අපි දැනට දන්න එකම ක්‍රමේ ප්‍රතිපදයෙන් ගුණ කරලා බෙදෙන එක. හරයේ ප්‍රතිපදයෙන් ගුණ කරලා බෙදෙන එක. එතකොට හරයේ ප්‍රතිපදය කියන්නේ මෙයානේ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිපදය වෙන්නේ කවුද එතකොට? අපි ප්‍රතිපදය ගන්නවා කියලා කොහොම කිව්වේ කොහොමද? අතාත්විකගේ ලකුණ වෙනස් කරන්න ඕනේ. ලකුණ මාරු කරන්න ඕනේ. දරණන් තියෙන්නේ ඍණ වලට මාරු කරන්න ඕනේ. එතකොට මෙන්න මෙයාගේ අතාත්වික කොටස ලකුණ මාරු කරා නම් හරි කොහමද එන්නේ එතකොට cos θ 2 ඍණ i sin θ 2 වෙනවා නේද එයාගෙන් ගුණ කරලා බෙදන්න ඕනේ ඊට මම මෙතනට ආය r2 කෙනෙක් කෙනාව සහභාගී කරගන්නේ නැහැ හේතුව r2 දැම්මත් මොකද වෙන්නේ r2 මෙතනටයි මෙතනටයි ඇවිල්ලා එතන සුළු වෙලා යනවා ඒකෙන්ද මම මේක ලිව්වෙම නැහැ කැමති නම් දාලා ඊළඟ පියවරේදී ඒක සුළු කරලම ලියන්න පුළුවන්. Tamanṭa nidahasa tiyena kæmathi deyak karan. Paradanna nathuwa. Harine. Ethara api saamaanya danna kramayene sankirna sankhyaya deka bedaddi pratipaddayen naththam conjugate eken guna karala bedenawa. Kaage conjugate ekada? Kaage pratipaddayeda? Haraye pratipaddaye. Harine. Hari. Etase oyalage watina kaalaya ithuru karanna mama sulu kala piyawara deka. Kohomada denne? Ara saamaanya vidiyata thamai. මෙන්න මේ වරහන් දෙක ප්‍රසාරණය කරනවා අර i වර්ගය යන තැන් වලට ඍණ 1 දානවා හරිනේ ඊළඟටම ඒකෙන් එන කොටස් වලින් තාත්වික කොටසයි අතාත්වික කොටසයි වෙන් කරගත්තා එතකොට බලන්න දැන් මොකද වෙන්නේ මෙතන cos θ 1 කියන්නේ හරයලා මේ දෙකම දීම මොම වෙඩේ කරනවා හරි මේ දෙන්නත් ප්‍රසාරණය කරනවා උඩ දෙන්නත් ප්‍රසාරණය කරනවා ඒතර අපිට හරය
සුලල ආපු එකේ මොකද බලන්න ඕනේ cos θ එක cos θ 2 අයි දන අයි sin θ එක sorry sin θ එක sin θ 2 අයි නැහැ මොකද මේ තියෙන්නේ අපි දන්නේ කෙනා කවුද cos θ 1 ඍණ θ 2 එහෙනම් cos a ඍණ b ගේ සූත්‍රය මේ තියෙන්නේ දැන් අපිට මෙතන දියන් බ්ලොක් කොහොමද cos θ 1 ඍණ θ 2 එහෙම නේද හරි ඊට පස්සේ මෙතන කවුද ඉතුරු වෙන්නේ අය අම්ම වැරද්දක් කළා අපි එකෙන් ධන ලකුණ කියලා එකක් මෙතෙන් තියෙන පදෙන් ධන ලකුණ කියලා එකක් තමයි කවුද එන්නේ මේ බලන්න මේ මේක නේද අපි මේ සුරු කරේ මේ දෙන්න මේ අතත් එක්ක කොටස් දෙකෙන් ධන අයි පොදුර ගත්තම sin θ 1 cos θ 2 ඉතුරු වෙනවා මෙතනින් ඍණ cos θ 1 sin θ 2 ඉතුරු වෙනවා හරිනේ එතකොට මේ මොකද තියෙන්නේ sin θ 1 cos θ 2 ඍණ cos θ 1 sin θ 2 කවුද sin a ඍණ b එහෙම නේද? කියන මේ ඉන්නේ sin ධන i sin θ 1 ඍණ θ 2. ඒ තමයි අපේ ලවයේ සුළු වුණු විදිය. අර ත්‍රිකෝණ විදිහ කියන ගත්ත එදන b a ඍණ b සූත්‍ර පාවිච්චි වුණා ඉතරයි. හරිනේ. එතකොට හරිනම් හරි ලේසි. මොකද වෙන්නේ? cos වර්ග θ 2 ධන sin වර්ග θ 2 ඒක එකයි. ත්‍රිකලිය අවශ්‍යතාවයක් නැහැ නේ. ඔන්න ඔච්චරයි වෙන්නේ. එතකොට අපි සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදුවම කියන්නේ ත්‍රවීය ආකාරයේ තියාගෙන සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදුවම මොකද වෙලා තියෙන්නේ? R එකයි R දෙකයි කියන්නේ ඇගේ මාපාංක දෙකනේ. මාපාංක දෙක බෙදිලා තියෙනවා. එහෙම නේද? විස්තර වලට මොදලා තියෙන්නේ? ආගිමන්ට් වලට. ආගිමන්ට් එක නේදන කිව්වේ තීටා එකයි තීටා දෙකයි. ආගිමන්ට් දෙක මොකදලා තියෙන්නේ? ඒ දෙන අඩු වෙලා තියෙනවා. නැත්නම් ඒ දෙනගේ වෙනස අරගෙන තියෙනවා. ඒතර අර උඩින් එක්කෙනාගෙන් යටින් එක්කෙනා තමයි අඩුලා තියෙනවා. උඩ තිබෙ සෙට් දෙකනේ. එහෙනම් තමයි තීටා 1 ඍණ තීටා 2 කියලා ඉවිල්ලා තියෙන්නේ. උඩයට මාරු කරොත් අපිට අනිපැත හම්බ වෙයි. තීටා 2 ඍණ තීටා 1 කියලා හම්බ වෙයි. කොහොමරි උඩින් එක්කෙනාගෙන් යටින් එක්කෙනාගේ විස්තරය තමයි අඩු වෙන්න ඕනේ. කල්පනාවෙන් කරන්න ඕනේ වගේ දේවල්. හරිනේ. එතකොට අපි මම්මේ මේ කියපු වාක්‍ය දැන් වැලිඩ් වෙනව නේද? තේරෙනව නේද හේතුව කියලා. මොකද වෙන්නේ? සංකීර්ණ සංඛ්‍යා ගුණ කරන්න බෙදන්න බෙදද්දි මොකද වෙන්නේ අපිට ද්‍රවීය ආකාරය පාවිච්චි කරන එක ලේසි අයියේ ගුණ කරද්දි හරිය ලේසි අපිට ද්‍රවීය ආකාරයෙන් තියනවා නම් ගුණ කරද්දි කරන්න තියෙන්නේ මාපාංක දෙක ගුණ කරනවා විස්තර දෙක කෙලෙම එකතු කරනවා බෙදද්දි මොකද කරන්න තියෙන්නේ මාපාංක දෙක බෙදනවා විස්තර දෙක අඩු කරනවා හරිම සරලයි කතාව හරිනේ එතකොට මෙතන නම් අපි කතාව තුළද සංකීර්ණ සංඛ්‍යාවල මූලික ලක්ෂණ කීපයක් කතා කරා සහ සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් කියන ගත්තා කලින් වීඩියෝ එකේදී කියන ගත්තා ඍජුකෝණීය ආකාරය මේ වීඩියෝ එකේදී කියන ගත්තා ද්‍රවීය ආකාරය මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි තාත් වීඩියෝ එකකින් හම්බ වෙමු thank you